BSL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. ඉතාම වැදගත් වන නඩු තීන්දුවක් පසුගියදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබලා දුන්නු. අපි කවුරුත් දන්නවා මේ රටේ ඉතිහාසයේ සිදු වුණු ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක් තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය. ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව වග කිව යුතු තැනත්තන්ට එරෙහිව නීතියානුව කටයුතු කිරීම මේ රටේ පුරවැසියෝ අපේක්ෂා කරනවා. ඒ වගේම ඒ අපරාධයේ වින්දිතයන් බවට පත් වුණු අය තමන්ට යුක්තිය ඉටුවීම ප්‍රාර්ථනා කරනවා. රජයට රජයේ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ඒ වගේම පොලිසියට යුතුකමක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකිව යුතු මහමොලකරු සහ ඒහා සම්බන්ධ සියලු දෙනා නීති ඉදිරියට ගෙනල්ලා චෝදනා නගලා චෝදනා ඔප්පු කළා ඔවුන්ට දඬුවම් කරන්න. දැන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆර්නැන්ඩෝ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරටත් එරෙහිව තිබුණු චෝදනා විභාග කරපු මහාධිකරණ විනිශ්චය මඩුල්ල ඒ ලබා දුන් තීන්දුව විශ්ලේෂණය කරන විට වැදගත් කරුණු කීපයක් වෙනියන්. නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ඔවුන්ගේ වගකීම් ඉටු කරන ගුණාත්මක භාවය පිළිබඳ ඔවුන්ගේ කාර්යක්ෂම භාවය පිළිබඳ ඔවුන්ගේ අපක්ෂපාති භාවය පිළිබඳ බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වෙනවා. එම නඩු තීන්දුව හරහා කල්පනා කරන විට ඒ නඩු තීන්දුව විශ්ලේෂණය කරන විට චෝදනා 800ක් ගොනු කරා කිව්වට එක චෝදනාවක්වත් ඔප්පු කරගන්න බැයි නම් ඒකෙන් සමාජයටවත් විඳිතයන්ටවත් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. මහමොලකරුව අධිකරණයේ ඉදිරිපිට ගෙනල්ලා චෝදනා ඔප්පු කරන්න බැයි නම් කුමන්ත්‍රණකරුවන්ව අධිකරණයේ ඉදිරියට ගෙනල්ලා චෝදනා ඔප්පු කරන්න බැයි නම් ඒකෙන් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා චෝදනා 800යි 900යි 1000යි 4000යි 5000යි කියලා චෝදනා ගොනු කරාට යුක්තියක් ඉෂ්ට වෙන්නේ නැහැ. නියම විත්තිකරුවන් අධිකරණයට එන්න ඕනේ. සුදුසුම චෝදනා ගොනු වෙන්න ඕනේ. අවශ්‍යම සාක්ෂිකරුවන්ගේ සාක්ෂිය මෙහෙවෙන්න ඕනේ. එතකොට තමයි විනිශ්චයකාර වරුන්ට යුක්තිය ඉටු කිරීමට තුඩු දෙන්නා වූ තීන්දුවක් ලබා දෙන්න පුළුවන්. දැන් අද මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ස්වභාවය අනුව එක පැත්තකින් දේශපාලනය හා සම්බන්ධ අයට අදාළ දූෂණ චෝදනා පිළිබඳ නඩු ඉල්ලාස් කරගන්න. එතකොට නිදොස් කරන නිදහස්. තවත් පැත්තකින් සාරයක් නොමැති චෝදනා සිය ගාණක් ගොනු කරලා ප්‍රමාණවත් සාක්ෂි මෙහෙවන්නේ නැතුව චූදිතයන්ට නිදහසේ ගෙදර යන්න දෙනු. එතකොටත් යුක්තිෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා සමස්ත නීතිපති දෙපාර්තමේන්තුවම මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව දක්වන ආකල්පය ගැන නැවත හැරි බැලිය යුතුයි. අපි යහපාලන රජය නීතිපති දෙපාර්තමේන්තුවේ ශක්තිය වැඩි කරන්න, ඔවුන්ට පහසුකම් ලබා දෙන්න, ඔවුන්ගේ වෘත්තීය දියමනා වැඩි කරන්න, ඒ වගේම ඔවුන්ගේ රජයේ අධිනීතිඥුන් සංඛ්‍යාව 118 ඉඳලා 218 දක්වා වැඩි කරන්න අපි විශාල සේවයක් කරා. අපි එකෙන් බලාපොරොත්තු වුණේ වඩාත් කාර්යක්ෂම, වඩාත් ස්වාධීන, වඩාත් යහපත් වූ නීතිපති දෙපාර්තමේන්තුවක්. නමුත් ඒ අරමුණ දැන් ඉෂ්ට වෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මහ ජනතාවගේ විශ්වාසය නැති වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාවටයි නීතිපති දෙපාර්තමේන්තුව සිටින්නේ. නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ ඒ අරමුණ ඉෂ්ට කරන්නේ නැත්තම් ඒ විශ්වාසය නැති වෙනවා නම් පුරවැසියට අසරණකමක් දැනෙනවා. ඒ අසරණකම මේ සමාජයේ අස්ථාවර භාවයට හේතු වෙනවා. ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ වෙනවා. යුක්ති අපගමණය වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වැළැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරී කරන වැඩපිළිවෙල ගැන උපාය මාර්ග ගැන නැවත සිතා බැලිය යුතුයි. ඒ වගේම අපේ රටේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව යුක්තිය පසඳලීමට අදාළව ග්‍රන්ථයක් තිත නමින් ඊයේ එළි දැක්වුණා. කාදිනල් උතුමාණන් සහ ඒ අවස්ථාවට සහභාගි වෙච්ච කතිකයන් බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා සත්‍ය දැන ගැනීමට පුරවැසියන්ට වින්දිතයන්ට තියෙන අයිතිය ගැන. කමිටු පත් කරා, කොමිෂන් සභාව පත් කළා. හැබැයි ඒවේ අන්තර්ගතය පිළිබඳව පුරවැසියන්ට ආද එළිදරව් වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු වුණු බරපතල විමර්ශනයේ තමයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන. විශාල සාක්ෂි ප්‍රමාණයක් විධිමත් ලෙස වාර්තාගත කරගත්තා. විශාල නිර්දේශ ප්‍රමාණයක් ලබා දුන්නා. හැබැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඒ වෙලුම් 22න් එකයි 22න් පංගුවයි.
විසි දෙකෙන් පංගුවයි විසි දෙකෙන් එකයි ඒ වෙලොම් සියල්ලම අධ්‍යයනය කරපු හිටපු නීතිපතිවරයා කිව්වා මෙතන දේශපාලනික කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ඒ කියන්නේ සහරාන්ට උඩින් සහරාන්ව භාවිතා කරපු සහරාන්ලගේ අවශ්‍යතාවය යොදාගත්ත දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගත්ත පිරිසක් සිංහව කියන එක තමයි හිටපු නීතිපතිවරයා මාධ්‍ය ඉදිරිපිට අවිල කිව්වේ දැන් එහෙමනම් යුතුකමක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට ඒ වගේම රජයට ඒ වගේම ජනාධිපතිවරයාට මේ වෙලුම් 22 එළදරව් කරන්න අඩුම ගානේ කාඩෙල්ලතුමාන්ටවත් මේ වෙලුම් 22 දීලා කියන්න මෙන්න මේවා තමයි මේකේ අන්තර්ගතය අපි ඉක්මනින්ම මෙන්න මේ 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 පියවර ගන්නවා කිය. ඇයි මේ විලුම් 21ක් සංගවන්නේ? දැන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වපු ශානි අබේසේකර හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා නැවත අත්අඩංගුවට ගන්නට කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ කියන්නේ මේ අපරාධකරුව අත්අඩංගුවට ගන්නට මහමලකරුව අත්අඩංගුවට ගන්න නෙමෙයි. ශානි අබේසේකර වතරංගුවට ගන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි. ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත පෙත්සමක් ඉදිරිපත් කළා. ඔහු සතු තොරතුරු ඇතුළත් කරලා. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මාව එක්වරක් වැරදි ලෙස අතරංගුවට ගත්තා. ඒ අතරංගුවට ගැනීම අසාධාරණ බව අභියාචනාධිකරණයේ විස්තරාත්මක තීන්දුවක් මගින් කියලා තියෙනවා. දැන් නැවත වරක් මගෙන් පරිගන්න එකට ශානිය බේසේකරණින් පරිගන්න කටයුතු කරනවා. එනිසා ඔහුව නැවත වරක් වැරදි ලෙස අතරංගුවට ගන්න එපා. මම මගේ රාජකාරී මේ විදියට මේ විදියට මේ විදියට කළා දිනවා කි. ඔහුගේ පෙත්සමෙන් එළදරව් වෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් හිලිදරව් නොවෙච්ච කාරණා. සොනික් සොනික් කියන්නේ කවුද? කවුද මේ මේ වැදගත් තොරතුරු සහිත පුද්ගලයන් ගැන ඉදිරි පරීක්ෂණ කිරීම නතර කරේ? එවැනි කාරණා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ වෙතේ කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් ඒ නිසා මේ සත්‍ය පුරවැසියෝ දැනගත යුතු. තාමත් පුරවැසියන් නොදන්නා කොටසක් තියෙනවා. ඒවා නිලධාරීන් තමන්ගේ රාජකාරී පරාසය තුල ආරක්ෂා කරන. නීතිපතිතුමා ඒවා ආරක්ෂා කරනවා. ජනාධිපතිතුමා ඒව එළියට දෙන්නේ නැහැ. නමුත් පුරවැසියන්ට අයිතියක් තියෙනවා ඇත්ත දැනගන්න. එනිසා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විඳිතයන්ටත් පොදුවේ පුරවැසියන්ටත් යුක්තියක් ඉටු වෙන්න නම් මේ සත්‍ය අඩංගු ලේඛන සියල්ලම නොසඟවා ඉදිරිපත් කළ යුතුයි. අඩුගානේ කාදිනලුතුමාණන්ටවත් මේ පිළිබඳව කතෝලික ප්‍රජාවේ නායකය හැටියට මේවා පිළිබඳ අධ්‍යයනය කරන්නට ඒ ඔවුන්ගේ නීතිඥයන් විසින් අධ්‍යයනය කරන්නට මේ ලේඛන දිය යුතුයි. මේවා සංගවාගෙන ඉන්න තරමට අපිට පේනවා. දැන් ශානිය වෙසේකර ඉදිරිපත් කරන කරුණුත් එක්ක අපිට පේනවා. මෙතන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. හිටපු නීතිපතිතුමා කියපු ආකාරයට ඒ කුමන්ත්‍රණය වසන් කිරීමටයි අද මේ බොහෝ දෙනා එක්ක කටයුතු කරන්නේ. එනිසා සමග ජන බලවේගයේ හැටියට අපේ ඉල්ලීම තමයි මෙම සත්‍ය තොරතුරු සියල්ලම එළදරව් කළ යුතුයි. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වෙලුම් 22ම පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි. කාදිනලුතුමාණන්ට ලබා දිය යුතුයි. විඳිතයන්ගේ නීතිඥවරුන්ට ලබා දිය යුතුයි. ඒවා සංගවාගෙන සිටීම ජාතික අපරාධයක් අසාධාරණයක් අයුක්තියක්.